දැන් මෙන්න මේ මෑන් එක තමයි මම මේ ඉස්සරහා වැඩේ කරන්නේ ඔයාලට මේ ඌමනා එකක් තියෙනවා ඒකට අපිට උදව් කරන්නේ මේ ස්වීට් අයියා හැබැයි මූ පිරිමි යට සැකිල්ලක් ළමයි දැන් මට අද ඔයාලගෙන් ලොකු ලොකු දෙයක් කියලා දෙන්න ඕනේ මේ දැන් බලන්න මේ තමයි උරතලය දැන් ඔය අපි මෙන්න මෙතන කියලා අපි අල්ලපම තදට හම්බෙන්නේ අස්තිය ඇතිනේ මේ උරතලය උරතලයේ තියෙනවා හිස කොටසක් देहय कोटसाक असिपत् प्रसरे मेन मेतन मे कैल मे इव हरियर दनगन इंडो हिस मे हरिय देहय मेन मे किलवरी मेन मे हरियत असिपत् प्रसरे पांड वाल क्वच्चर वटिन वद मुन वासना वितागंड मैं अतर मे हमे हरिद मे मेहिम देख बलागन विभाग अहन को लमट इन गंड उदाऊ कल तीन ससरी नेद औ बलन मेका मेन मे मिथन मे मिन मेक मेती मेकतम यो गैंडलम यो ब्यूटी बोन के अल्लाह मिन्न मेतन मेलक मेदे मे वाला खारला हारला अरे मिथन पुट एतुलटे बिनावनी वतुर पूर्व मालू एक्ति अद अलुत में चलें जगल ओ वे पुरुदेप इक मिन्न मिथन एतुलटे बिन्न मिथन हरिद එතකොට මේ තමයි අක්ෂකාස්තිය අක්ෂකාස්තිය මෙතන තියෙන්නේ අක්ෂකාස්තිය ගිහින් සම්බන්ධ වෙනවා මේ පැත්තෙන් අංශ ඵලකය කියලා ත්‍රිකෝණාකාර අස්තියකට මේ බාණ්ඩ එක තියෙන්නේ පිට පැත්තේ දැන් ඔය දරුව ඔහොමම ඉන්න ගමන් ගෙදර ඔහොමම ඉන්න ගමන් මෙන්න මෙහෙම අත මේ මම මේ ගන්න හැටි හොඳට බලන්න මෙහෙම අත අරගෙන මෙහෙම කරලා මෙන්න මෙතන අල්ලන්න බලාගෙන උලුක්කලා තවම ගුලක් වෙයි බලාගෙන කරන්න මෙන්න මෙතන හම් වෙනවා මේ පොඩි මේ උලක් වගේ ඒ මෙන්න මේ අංශපලකේ කෙලවර මුණත මේක ත්‍රිකෝණාකාර අස්තියක් දැන් මම ඔයාලට පෙන්නනවා මේ මෙන්න හරියන් හරියන් අනිත් පැත්ත බලන් ඉන්නවා කැමරාව දිහා වයින් මේක තමයි මෙන්න මේ ත්‍රිකෝණාකාර අස්තිය තමයි අංශපලකය ඒතර අංශපලකේ මෙන්න මේ කැලල තමයි අර ඔයාලට අහු වෙන්නේ මෙහෙම अंकल उन्ना नमंड मेदन कडलेना मेहमक अल्लाक मेकतम इसमत तकोट लमाई मे अंशपाल वाल अंशपाल पेन अद मिन्न मेतन तीना कुहर अक्वागे अतुलट नीर लमे अरे एत मेवन किचि किचि पना सर एक्तर की मे अल्लन अल्लीर मिन्न मेतन तीना अवथल अभी ग्लेनोइड कुहर मतगतिया ग्लेनोइड कुहरय मे अवतलने एक तमय अपे अते उडबाहु उडुबाहु मेन मेतन मे कोटसे हिस हाईवेन्नि मे मे अस्थिर प्रगंडास्तिय प्रचंडास्तिय मे प्रगंडास्तिय एके उड हिस कोटस हाईवेन्नि मेन मे ग्लेनोइड कुहरयट मेतन हिसक् तियेन्नि कुहरयक् एक्क मिथन तीन गोले अक्वगे मे ते प्रगंडास्ती मे मे किलवर मे मे मुनत गोले अक्वगे ये गोले कुहरेट बेहलती इतक निका बोले मे कुहरेट बेस मदट छलने करंड अवकाशे तीन मे छलन परासे वेडी छलन परासे वेडी अभी कहना गोले कुहरे अकन संधि गोल कुहर संधि ये संधि वर्गे नम मे संधि नम अभी कम इतना उरहिसने उरहिस्ंधि उरहिस्ंधि इतकोट मे अक्षकास्तियाई मे कथम धरूणे वाला हलतीन अदूपारा चैत्यराजन हंसी की धातु गर्भे अतुली निधंकलतीन की ना बुधुरजन हंसी की अभी आदरणीय सरणगी पुसासुन हंसी बुधुरजन हंसी की अकुधातु हंसी बहुलमहिता मे हक की අකුධාතු උන්වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ අක්ෂකාස්තිය කියන කොටසට බුදුරජාණන් වහන්සේ ශ්‍රී දේහයේ තියෙන අක්ෂකාස්තිය. ඒක තමයි නිදන් කරලා තියෙන්නේ දකුණු අකුධාතු උන්වහන්සේ. හරි? හරි. දැන් මේ අපි මේ මේක මේ ආකෘතියක්නේ. එතකොට මම මේක ඔක්කොම අද විස්තර කරන්නේ නැහැ. මේ අද ඌමනා අද පාට් එකට ඌමනා කොටස මේ උදාරුවන්ට මේ পেපර් ක්ලාස් එකකින් මෙහෙම දෙයක් ලැබෙනවා කියලා කියන්නේ හිතාගන්න බැරි වාසනාවක්. හරිද? දැන් මේක මම තියරි පන්තිය තව මීට වඩා සම්පූර්ණයෙන් මේක විස්තර කරනවානේ. ඊට පස්සේ දැන් මූමේ මේ කට හොලවන්න නැතුණින් ඉන්නේ හොලවනවම කියන්නකො මෙහෙම
නින්දනවන වයෝපන්තිය එතකොට මෙන්න මේ මට කියන මේ හිස් කබලේ චලනය කරන්න පුළුවන් අස්තිය මොකද්ද සර් මොකද්ද මුගේ මේ හිර වෙලා තියෙනවා ඒ අර ස්ප්‍රින් එක මේ මේක ඇතුලේ තියෙන මේ ඔක්කොම මේ ඔලුවට ගන්නෑ මේකට කියන්නේ යටි හනුව අදෝ හනුව කියලාත් කියනවා එතන මුළු හිස් කබලම ගත්තාම චලනය කරන්න පුළුවන් එක මේක මේක ළමයිගුට දෙන්න පුළුවන් මෙතන සර් නහය නේද චලනය කරන්න පුළුවන් කූචි කූචි සොෆ්ට් කියලා ඒ නහය වලට පේනවද මේ ඉස්සරහ තියෙන ලොකු සිදුරක් ඒකේ ඉදිරි කොටස හැදෙන්නේ කාටිලේජ් එකකින් ඒකයි ඒක කූචි කූචි සොෆ්ට් වෙන්නේ කාටිලේජ් චලනය කරන්න පුළුවන් නේ පොඩ්ඩක් ඒකේ දෘඩ බව අඩුයිනේ අස්ති චලනය කරන්න බැහැ දැන් සමහර අයට මෙහෙම හින්දි ෆිල්ම් වල වගේ වදිනවා ෂොට් වලියකට එහෙම ගියා එතකොට මෙන්න මෙතනින් තමයි ළමයි ගොඩක් කලවට කැඩෙන්නේ මොකද කාටිලේජයයි අස්තියයි සම්බන්ධ වෙන සන්ධිය මේ. දැන් මේ පැත්ත කරපුවම ඔයාලට තවත් ඔක පැහැදිලි මේ. මේක ඉතිරි ටික මෙන්න මෙහෙම එන්නේ පුරවන්නේ කාටිලේජයකින්. මෙතනින් තමයි ගොඩක් කලවට ඔය කැඩෙන්නේ. හා මේ පැත්තෙන්. එතකොට දැන් අනිත් කාරණේ මට කියා ගන්න ඕන ඔයාලට මෙතන මේ අක්ෂකාස්තියයි අංශපලකයයි අංශපලකයේ මේ ත්‍රිකෝණාකාර අස්තිය මතකයිනේ මෙන්න මේක වැටෙනවා දැන් මේකත් එක්ක මම අංශපලකයේයි අක්ෂකාස්තියයි මේ දෙකේ එකතුවට තමයි අපි ඔය කියන්නේ මොකද්ද උරමේකලාව උරමේකලාව දැන් මොකටද මේ අක්ෂකාස්තිය ඕන ඔයාලට පේනවද දැන් අපි අත් දෙකෙන්නේ බර කොහොම උස්සන්නේ එතකොට මේ බර තනිකරම වැටෙන්නේ දැන් මේ මේ මේක ප්‍රගණ්ඩාස්තිය මේකේ හිස ගිහින් සෙට් වෙන්නේ අංශපලකයට පිටිපස්සේ. ඒතර මේ දෙන්න තමයි බර දරන්නේ. කවුද අංශපලකයි ප්‍රගණ් මේ මේ ප්‍රගණ්ඩාස්තියයි අතේ. එතකොට පුතා මේ අක්ෂකාස්තිය තිබ්බේ නැත්තම් මේක ඇකිලෙනවා මෙහෙම. නිකන් හරියට මේ දැන් මම බරක් උස්සන්න ගියාම මෙතන මගේ අක්ෂකාස්තිය තිබ්බේ නැත්තම් මේ කොහොම වෙනව? එහෙම වෙන්න දෙන්නේ නැතුව මේක මෙන්න මෙහෙම කරලා තියාගෙන ඉන්නේ මෙන්න මේ අක්ෂකාස්තිය. ओहो मेघन गंड बयो इतकोटाई बयोलॉजी लेसी वेन्नि हरि मित्रया दें मंगे पल हेकोट से पेन्नंडे दें पोड्डक बलन्न मेन्न मे हरि दें मे अथ अपे एंगट हई वेनो वगेमै ककुल हई वेन विदिय मे मेन्न मे पादयेनि पुता मे पादये तियेन शक्तिमत्म अस्तिय तमै उड तियेन एक पादये वगेमै अपे एंगेत दिगम शक्तिमस्म अस्तिय मेकर अपि कियनवा ऊर्वस्तिय ऊर्वस्तिये हिस बलन हरियट निकं मेतन तिब्ब प्रगंडास्तिये हिस वगे गोलाकार व्यूहयक् ऊर्वस्तिये हिस एकत् गिहिं पोडि कुहरेकट सेट् वेनवा मे मेतनत् एहेनम् मोन संधियक्द तियेन्ने दैन बलन् इन्न ओन केनेकुट मेकट लक्काला उत्तरे दुन्न हेकि ගෝලයක් කුහරයක් එක්ක තියෙන සන්ධිය මොකද්ද සන්ධිය ගෝල කුහර සන්ධි එහෙනම් අපේ ඇඟේ ප්‍රසිද්ධ ප්‍රධාන ගෝල කුහර සන්ධි දෙකක් තියෙනවා එකක් උරහිසේ තියෙන්නේ මේක කොතනද සර් සන්ධි වර්ගය කියන්න පුළුවන් තැන තමයි කියන්න නිකන් හිතේ පොඩි මේකක් මේකක් එන්නේ දැන් මෙතන මොන සන්ධිය තියෙන්නේ ළමයි මේකට කියන්නේ උකුල් සන්ධිය මෙතන උකුලනේ තියෙන්නේ හත්තිලව්වේ මේ තියෙන්නේ उकुलट तम मेहमे सैटेमी एक चलन परास ककुले ओण पेत ककुले मेम हरवल गंड पुलवा गोलकूर चंदी तीन हेम तनक चलन परास वड़ी अरे मेतन मेन मे श्रोणि मे मेकट के श्रोणि मेखला मे मे बास्कट वगे बेसम वगे मेती व्यूहे मे श्रोणि मेखला मेक मे इतकोट मे श्रोणि मेखला भी मेन मेतन मे थी मे සිදුර මේකට අපි කියන්නේ ශ්‍රෝණි කෝටරකය එතකොට ඌර්වස්තියේ හිස බහින්නේ ශ්‍රෝණි කෝටරකයේ පැත්තට එවනම් දරුවනේ මේ මොකද්ද මේ සන්ධිය උකුල් සන්ධිය මේ මොකද්ද මේක උරහිස් සන්ධිය දෙකේම සන්ධි වර්ගය මොකද්ද මොකද්ද ගෝල කුහර සන්ධි දැන් පොඩ්ඩක් මේ ඔළුව පැතරින්න මෙයා පැත්තකට හරවමු තරහ වුණා ऐ इंड दिने अहक बेलवा दुगे ओलुवे वाले पेन मिन्न मे अस्थि खेली अस्थि कोटस्ती एक अस्थि कोटस्त मे हिस्कबल है दिन्नी
ඒවා මෙන්න මේ මේ වගේ චලනය කළ නොහැකි සන්ධි වලින් එකට මෙහිලා මහල වගේ තියෙනවා මේ. අපි ඕකට තමයි පුතේ කියන්නේ සීවනී. සීවනී අපි පස්සේ ඉගෙන ගන්නවා මේ. මේ මෙන්න මේ හරියන්නේ කන තියෙන්න ඕන. කන තියෙන්න ඕන හරිය අස්තියට අපි කියනවා ශංකක අස්තිය. මෙන්න ශංකක අස්තිය. හොඳට මතක තියාගන්න ශංකක අස්තිය. ශංකක අස්තියේ ඉස්සරහින් තියෙන සීවනී වලින් බැඳලා තියෙන චූටි අස්තිය කීලාස්තිය මෙන්න කීලාස්තිය මේක ශංකකස්තිය මෙන්න කීලාස්තිය ඊට පස්සේ යටි හනුව දැන් අපි දන්නවා යටි හනුවට උඩින් තියෙන හනුව අපි කියනවා උඩු හනුව ඒක චලනය කරන්න බෑ අපි කතා කරන්නේ මෙහෙමනේ ආහමනේ නැතුව මේක එක තැන තියන හනුව නෙමෙයිනේ චලනය කරන්න පුළුවන් යටි හනුව විතරයි ඊට පස්සේ මේ බලන්න මේ බලන්න මේ ඇස් පිහිටන විදිහ මේ ඇස් දෙක මේ මේ තියෙන කූප දෙකක් කූප කියලා අපි කියනවා සිදුරු දෙකක් ඔය බලන්න ඉතින් අපේ ඇත්තම ස්වરૂපය තව මේ අක්ෂි කූප ඇතුලේ බලන්න මේ සිදුරු සිදුරක් තියෙනවා මේ මේ පේන දේ නේ සිදුර අන්නේ සිදුර තියෙන මේ අස්තිය මේ ඇතුලේ මෙන්න මේ කොටසට අපි කියනවා ජිද්‍රාස්තිය ජිද්‍රාස්තිය කියන මේක ඇතුලට වෙන්න තියෙන්නේ මේ ජිද්‍රාස්තිය ඔය කොටස් ටික තමයි ඔය පේපර් එකේ අහලා තියෙන්නේ. ඉතින් අපිට මෙයා සපෝට් එකක් දුන්නා. අපි යට අවංකවම අපි ස්තුතිය පුද කරනවා. අපි මෙයාගෙන් තමයි මුළු අස්ති පද්ධතියම කොට දාගන්නේ. හරි? හොඳට පාඩම් කරන්න. මෙහෙම ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ ඇත්තටම. මෙහෙම ඉගෙන ගන්න ලැබෙන එකත් වාසනාවක්. මොකද ඔය දරුවන්ගේ හිතට සමීප වෙන්නයි මම මේ වචන පාවිච්චි කරන්නේ. මේ විදිය පාවිච්චි කරන්නේ. එතකොට සමීප බයොලොජි කියන එක කතාවක් වගේ ඉගෙන ගන්න ඕන. බයෝ කියන එක නිකන් මේ මහා බෝරින් විදියට නිදි මරගාතේ නිදි මරමර කූරියක ගහ එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම කරන්න ගියාම තමයි බයෝ කියන එක එපා වෙන්නේ. එතකොට තමයි බයෝ කියන එක තිත්ත වෙලා යන්නේ. ඒකයි අපි හේතු ඇතුව අපේ පන්තියට කිව්වේ. මොකක් කියලාද? නින්ද නොයන බයෝ පන්තිය. පාඩම් කරන්න එනවා උදේට. ඔන්න සන්ධි ටිකත් කියලා දුන්නා මේ මේ අර පේපර් එකේ තියෙන ප්‍රශ්න ටිකට අදාළව. හරි.